අයිබෝවන් හිතවතුනි ජාතික ආරක්ෂාව පිළිබඳ යම් ආකාරයක ප්‍රශ්නාර්ථයකුත් ජාතික ආණ්ඩුවක් තුළින් ජාතියක් බලාපොරොත්තු වුණු රැකවරණය නිසි පරිදි ලැබුණාද කියන ප්‍රශ්නාර්ථයත් එක් උණු දින කිහිපයක් තවමත් ගත වෙමින් පවතින්නේ ඒ නිසා මේ ප්‍රශ්නාර්ථයන් සමගින්ම දින ගත වෙමින් තවමත් පවතින නිසා සිවිල් ජන සමාජය අප්‍රේල් 21 වෙනිදාට පෙර පැවති යථා තත්ත්වය තවමත් එසේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට සහ මේ පවතින තත්ත්වය වෙනස් වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට කරුණු මාතෘකා එමට තිබෙන දින කිහිපයක් මේ. ඒ ගැන කතා කරන්නට අදත් රතුවීර කාලීන සංවාද සංග්‍රහය තුලින් අප අපේක්ෂා කරනවා. අද රතුවීරට අප ආරාධනා කළ දේශපාලනචරිත දෙක හඳුනා ගැනීමට අපි මුලින්ම සූදානම් වන්නේ මගේ දකුණු අත පාර්ශ්වයෙන් මුලින්ම සිටින්නේ මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් අපි ආරාධනා කළා අද රතුවීර කාලීන සංවාද සංග්‍රහයට සහභාගී වන්නට විපක්ෂයේ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ආයුබෝවන් ඔබටත් ඔබ දෙපළ සමගින් එක්ව අප මේ පක්ෂ විපක්ෂ මතවාදයන් මූලික කර ගනිමින් අද රතුවීර වැඩසටහන සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන වග ප්‍රකාශ කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ කොයිම වෙලාවකවත්. මොකද එය දේශපාලන පක්ෂ තුලිනුත් ඒ වගේම මාධ්‍ය තුලිනුත් නිරන්තරයෙන්ම සාකච්ඡා වන නිසා. ඒ අතරේදී මේ දින කීපය තුළ අපේ රටේ ජනතාවට දැඩිව බලපාන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අද රතුවීර ආරම්භ කරමින් අප සූදානම් ඒ ප්‍රශ්නය පිළිබඳව පක්ෂ විපක්ෂ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ නියෝජනය කරමින් බලධාරීන් සහ දේශපාලනඥයන් කරුණ දක්වූ ආකාරය ඔබට කියන්නට. ඒ තමයි අප්‍රේල් 22 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු රාජ්‍ය පාසල් ඒ වගේම පෞද්ගලික පාසල් මැයි 6 වෙනිදා සඳුදා ආරම්භ කරන්නට රජය තීරණයක් ගෙන තිබෙනවා. නමුත් අපේ රටේ දස දහසකටත් වඩා වැඩි පාසල් ලක්ෂ 40ක් පමණ වන පාසල් දරුවන්ගේ අනාගතය ආරක්ෂාව නිසි ආකාරයෙන් තහවුරු කරමින්ද මේ තීරණය ගෙන තිබෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නයට අද බලධාරීන්ගෙන් ලැබෙන පිළිතුර සමගින් තමයි අපි රතුවීර මෙලෙසින් ආරම්භ කරන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ දැනුම් දුන්නේ ලබන සඳුදා පාසල් යළි විවෘත කරන බවයි. මේ අතරතුර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් ලිඛිත කරමින් පැවසුවේ මෙරට ප්‍රසිද්ධ දෙව් මැදුරකට සහ අපෝස්තුලික සේවා ආයතනයකට පහර දීමේ සූදානමක් ඇති බවට විදේශීය ආරංච මාර්ගයක් මගින් තහවුරු කළ බවයි. එම නිසා සියලු කතෝලික පෞද්ගලික පාසල් නැවත දැනුම් දෙන තුරු වසාතමන ලෙසට උන්වහන්සේ ඉල්ලීමක් කළා. මේ අතර පවතින තත්ත්වය මත ලබන සඳුදා පාසල් ඇරඹීම සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් ප්‍රකාශ කෙරුණා. විශ්වවිද්‍යාල වහලා පාසල් වහලා රටක් ගෙනියන්න බෑ. මේ විද්‍යාල පද්ධතිය විවෘත කළා මේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම අවශ්‍යයි. කාඩිනල් හිමිපාණන් වහන්සේට තේරෙන දේ අපේ අධ්‍යාපන ඇමතිට තේරෙන්නේ නැති කනගාටුයි. ආරක්ෂක අංශ විසින් මේ රටට වගකීමෙන් කියන්න ඕන පාසල් 6 වෙනිදාට පටන් ගන්න අපි සහතිකයක් දෙනවායි කිය. නැත්තම් දරුවන්ගේ ජීවිත අවදානමකට තියනවායි කියන එක අපි විශේෂයෙන්ම කියනවා. මේ අතර පාසල් දෙවන වාරය සඳහා විවෘත කිරීමට නියමිත 6 වෙනිදා කොළඹට ඇතුළු වීමට ඇති ප්‍රධාන පාලම් සහ ගුවන් පාලම් වලට එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අංශ වලට තොරතුරු වාර්තා විය ඇති බවට The Times of India පුවත්පත අද වාර්තා කර තිබුණා. මේකෙදි පෑදීලම කියනවා 2019 පස්වෙනි මාසේ 6 වෙනි දින ඕ ඊට ආසන්න දිනක පාලම් වලට විශේෂයෙන් ගුවන් පාලම් වලට ප්‍රහාරයක් එල්ල වෙන්නේ යනවා කියන්නේ. එතකොට මේ 6 වෙනිදා කියන්නේ ළමුන් පාසල් යන පළවෙනි දවස. අධ්‍යාපන ඇමතුමාගෙන් අපි තාමත් කාරණකෝ ඉල්ලන්නේ මේ ළමයි 3000 4000 කින්න පාසල් විවෘත කරන්න අදිසි වෙන්න එපා. මේ සම්බන්ධයෙන් අපගල විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ දැනුම් දීම සහිත ලිපිය ලැබී ඇති අතර අදාළ තොරතුරු සම්බන්ධයෙන් පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. මේ පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ මාධ්‍ය හමුවේදී ඒ ගැන පළ වූ අදහස්. අපි ලබා දෙන ආරක්ෂාවට අමතරව පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීලා තිබෙනවා ඒ ඒ පාසල් වලට ගොස් එම පාසල් වල ගුරු භවතුන් සහ දෙමව්පියන් සමග සාකච්ඡා කරලා අමතර වැඩපිළිවෙළවල් සකස් කරන්න කියලා. ඒ වගේම මේ පාසල් ආරම්භ කිරීම අනතුරුව පාසල් අවට වාහන නතර කිරීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා. එය අපි දැඩිවම ක්‍රියාත්මක කරනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද පාසල් කිහිපයක ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කළා.
ආරක්ෂක මණ්ඩලය දරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම කැබිනට් මණ්ඩලය මේ සියලු දෙනාම සාකච්ඡා කරලා ආරක්ෂාව තහවුරු කරගෙන තමයි මේ පාසල් සමුදා දින ආරම්භ කරන්න තීරණය කරනු ලැබුවේ. ඒ වගේම මේ වෙනකොට මේ රටේ සියලුම පාසල් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. පාසල් පටන් ගත්තයින් පසුව අපි ආරක්ෂක මුර සංචාර, මොටරසයිකල් සංචාර, ස්ථානීය මුර සංචාර අපි යොදවලා තියෙනවා. ඒ වගේම පාදිකතුමා කියනවා කතෝලික පාසල් සහ පෞද්ගලික පාසල් හය වෙනිදා ආරම්භ කරන්න එපා. තෝරාගත් පාසල් කීපයක ওই සිද්ධිය ඇතුණ පාසල් කීපයක් පිළිබඳව ඒ අපිනුත් කරුණ විමසලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. කොළඹ ප්‍රධාන අගරදුගුරුතුමා එක්ක අද උදෑසන දුරකථනයේ සාකච්ඡා කරලා එතුමා කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ පටන් ගන්න විදිහට ඒ පාසල් පවත්වනවා කියලා. අපි කොහොමද ආරක්ෂාව දෙන්නේ මොන මොන ක්‍රියාමාර්ගද ගන්න කියලා මේ හැම එකම අපිට කියන්න බැර. නමුත් විවිධ ක්‍රමෝස්සේ ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අප්‍රේල් 21 සිදුවී මත එක්ක ගරු රාජ්‍ය මාතෘතුමනි ගරු මන්ත්‍රීතුමනි හැමදාමත් පාසල් වහලා තබන්නට බැහැ. ඒක තමයි යථාර්ථය. නමුත් මේ පාසල් ආරම්භ කරන්නේ නිසි අවස්ථාවේද කියන ප්‍රශ්නය ජනතාව නගද්දී ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් රාජ්‍ය මාත්‍යවරයෙක් මෙහි රැඳී සිටිනවා. ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් සහතිකයක් ලබා දීමට ඔබතුමාට හැකියාව තිබෙනවා. නමුත් ඊට කලින් විපක්ෂය අප දැක්ක ඔබ අද පැවති මාධ්‍ය හමුවකදීත් මේ ගැන සඳහන් කළා සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරු දීපදනෙක්ම මේ ගැන සඳහන් කළා. අගරාද ගුරු හිමිපාණන් වහන්සේ යම් අනතුරු ඇඟවීමක් සිද්ධ කළා. මොකක්ද ඔබ මේ කාරණා සඳහන් කරන්නේ යම් කරුණු විස්තර තොරතුරු පදනම් කර ගනිමින්ද නැත්නම් අනියත බියද මොකක්ද ඔබ මේ පාසල් විවෘත කිරීම හෝ දරුවන් ගණනක පිළිබඳව මතු කරන කාරණාව? අපේ हरेंद्र महात्माटत् वगेम स्वर्णवाणी नालिकावट तपे स्तूति पुद कर्ण अवस्थावल बाधीम पिलिबंधव मे विलावे अदहस प्रकाशकरण वगेम विशेषेम अद पहुगिय त्रस्त प्रहारे नियगिये तुआलुन पौलल सियलु दिनाटम बौद्धेक विधियट त्रिविधरत्न आशीर्वाद वगेम देवियांगे පිහිටෙන්ගේ ආගමට අනුව ඒ අයගේ ඒ සුවය ලැබෙන්න කියන එක තමයි විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නේ. ඒ වගේම ඔබතුමා කතා කරන පාසල සම්බන්ධයට එනකොට මම පාසල ගැන ඔබතුමාගේ ප්‍රශ්නේ අහලා මම එන්නම් මගේ කාරණා ටිකට. පාසල පිළිබඳව අපි අර මේ හරේන්ද්‍ර මේ ආණ්ඩුව විසින් ගේන ඕනම දෙයකට අපි එකඟ නොවෙනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. දවන්ත ලෝකෙ බිහිසුණුම ත්‍රස්තවාදයක් මේ ISIS ත්‍රස්තවාදී කියන්නේ. එතකොට මේ ත්‍රස්තවාදය අපි අධ්‍යයනය කළොත් මේ අය පිටපිට ප්‍රහාර එල්ල කරලා පුදෙන් අනන්ත අප්‍රමාණ. එතකොට තවම යම් යම් ප්‍රදේශවල මිසක් ත්‍රිවිධ හමුදාවටවත් පොලිසියටවත් මුළු දිවයින පුරහම සම්පූර්ණ පරීක්ෂාවක් සිද්ධ කරන්න වෙලා නැහැ. මෙහෙම මොහතක කියනවා දැන් ඉන්දියානු පුවත් සේවයෙන් මුලින් වගේම නැවත ප්‍රකාශයක් කරනවා පාලම් වලට ගහන අවදානමක් තියෙනවා. එතකොට ත්‍රිවිධ හමුදාව අද වෙනකොට ත්‍රිවිධ හමුදාවට තියෙනවා විශේෂ කාර්යභාරයක් මේ පරීක්ෂණ කටයුතු වල මේ රටේ ඉදී. හැබැයි එහෙම මොහතක ඇයි හදිස්සියේ පාසල් ආරම්භ කරන්න මොකද්ද ප්‍රශ්නේ? පාසල මාස 3ක් වහලා හරි දරුවන්ගේ විෂයපතේ සීමා කළා විභාග ප්‍රශ්න පත්‍රය හදන්න පුළුවන්. පාසලේ අධ්‍යාපනයට වඩා අංක එක ජීවිතය. තමන්ගේ ජීවිත ආරක්ෂාව. දැන් අපි දැක්කා අද දාලා තියෙනවා මේ කියනවායි කියලා මේ Facebook එකේ දානවා එක පුද්ගලෙ. මංගල සමීර මහත්මයාට කියලා තියෙනවා මේ කැමරාව ඇල්ලුවොත් මේකේ තියෙන මොකද්ද? මෙම ඝාතන නිසා අපට හොඳක් වුණා. ලංකාවට ලැබුණු ලොකුම ආධාර මුදල ලැබුණා. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා දරුවෙක් මරුණොත් ලක්ෂයක් දෙනවා බය නැතුව පාසල් යවන්න. ඒ කියන්නේ මේ රක්ෂණයක් තියෙනවා ඒක නිසා ප්‍රශ්නයක් නැහැ ජීවිත හානියක් වුණොත් ලක්ෂයක් දෙනවා. ආරම්භයේදීම රොෂන් රණසිංහ මන්ත්‍රීතුමනි ගරු අමාත්‍යතුමනි මා සඳහන් කරන්න අවශ්‍යයි සමාජ මාධ්‍ය ප්‍රයෝගී කර ගනිමින් හෝ හිතලු වශයෙන් හෝ යම් ආකාරයක කරුණු බල සඳහන් කරනවා නම් ඒ වගකීම අනිවාර්යයෙන්ම දැරිය යුතුයි. නොයසේ නම් අප මේ සමාජ මාධ්‍යයක තිබ්බ එකක් මම මේ ඉදිරිපත් කරේ. එතකොට දැන් නෑ එතුමා ඒ ප්‍රකාශ කළා. එතුමා කියනවා ඊයේ පෙරේදා මේ किसी प्रश्न रक्षण जीवित विशेष मे तत्वोम अवधान पासल तीनों दह दहट आसन प्रमाण पिरीवे
ආගමික සිද්ධාස්ථාන තියෙනවා මීසම් තියෙනවා මේ සියල්ලට ආරක්ෂාව දෙන්න ආරක්ෂක ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒ වගකීම ගන්නවා මේක තමයි තියෙන ප්‍රශ්නේ දරුවන්ගේ ජීවිත දෙමව්පියන් ලොකු බයකින් 6 වෙනිදාට ඉස්කෝලේ යවයිද කියන අවධානම තියෙනවා මේක නිසා මේවට මුරණ්ඩු වෙලා කටයුතු කරන වෙලාවක් නෙමෙයි නේ අපි අනිවාර්යෙන් ඉස්කෝල පටන් ගත්තා මේම තර්ජනාත්මක ස්වභාවයෙන් වැඩ කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ බොහොම බුද්ධිමත්ව හිතලා බලලා කටයුතු කිරීම තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඒක නිසා අපි අර කරන හැම දෙයක්ම නරකයි කියන එක ප්‍රායෝගික විසඳුම කුමක්ද මේ දරුවන්ගේ පාසල අධ්‍යාපනය සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය සඳහා අපිට කියන්න තියෙන්නේ පාසලේ මේ වසරේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඒ සිලබස් එකේ විෂය පතේ යම් ප්‍රමාණයක් නම් කරන්න පුළුවන් ඒ අනුවට අනුව ප්‍රශ්න පත්‍රයේ ලිහිල් කළා දරුවන්ට අධ්‍යාපනය කරන කාල සීමාව අඩු කරන්න වෙනවා යම් ප්‍රමාණයක්. ඒ අඩු කළා මේ වෙලාවේ මුළු රටම සම්පූර්ණයෙන්ම මේ මුළු දිවයිනම පරීක්ෂණයකට ලක් කළා. තමයි සෝදිසි මෙහෙයුමක් කරපුවාම අර එක ගලෙන් කුරුල්ලෝ 10ක් කියන්නේ. දැන් පාතාලේ ඉන්නවා. මත්කුඩු වැටියෙම පැතිරෙච්ච මේ වසර හතරේ මේ භූමිය ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අවියායුධ අද දිගට අරහට අහු වෙනවා. ඒ වගේම ත්‍රස්ස සංවිධානය ඉන්නවා. එක ගලෙන් කුරුල්ලෝ 4යි කියලා මේ කුඩුයි පාතාල කල්ලි ඊට පස්සේ ත්‍රස්ස සංවිධානයයි අවියායුධයි. මේ සියල්ලම හැම පැත්තක්ම අපි කියන්නේ ආගම් ಜಾති ભેදයකින් තොරව මුළු රටේම සම්පූර්ණ පරීක්ෂණයකට ලක් වෙන්න ඕනේ මුළු රටම. ඒ පරීක්ෂණයෙන් පස්සේ නිශ්චිත වශයෙන් හමුදාවටත් පොලිසියටත් වගකීමක් ගන්න පුළුවන් වුණාම බය නැතුව දරුවෝ පාසල් යවන්න කියලා දරුවෝ යවන්න පුළුවන්. ඒකයි අපි විශේෂයෙන්ම සීපත් කරන්නේ. ඒ වගේම තමයි අද මේ රට වැටිච්ච තැනත ගත්තහම මං හිතන්නේ රංජන් රාමනායක ඇමතුමා අපි විශේෂයෙන්ම අද එතුමා හැමදාම එක්සත් ජාතික පක්ෂයේද මොන කඳුර නියෝජනය කරත් කෙලින් කතා කරන පුද්ගලෙයි. වැරද්ද හරියට පෙන්නලා දෙන පුද්ගලෙයි. ඒ නිසා ඒක අපි ගරු කරනවා. ඒ වගේම එතුමා ගෙනුත් මේ මතය පිළිබඳව මං හිතනවා නිවැරදි මතයක් එතුමගෙන් එයි. ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න ඕන 2015 බාර දුන්න රට මොකක්ද? 2015 බාර දුන්නේ සුවිශේෂී රටක්. 2015 බාර දුන්නේ ත්‍රස්තවාදය අවසන් කළා. විතරක් නෙමෙයි නැවත බෝම්බයක් පත්තුන වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරලා ආර්ථික වශයෙන් රට ගොඩනගලා ජාතික ඒක පුද්ගල ආදායම ඩොලර් 3000කට වැඩි තත්වයකට ගෙනල්ලා සංචාර කර්මාන්තය කෘෂි කර්මාන්තය ඇඟලුම් කර්මාන්තය මේ සියලු කර්මාන්ත ශක්තිමත් කළා දේශීය වශයෙන් රට ආර්ථික වශයෙන් ගොඩනගපු වැඩපිළිවෙලක් තමයි බාර දුන්නේ. දැන් ණය බරයි කියලා ඉවරලා මෙතුමල ඇවිල්ලා අද රටේ තත්ත්වය පිළිබඳව පේනවා. ඉතින් ඒක නිසා මේක පිළිබඳව ආයෙ වාදයක් නැහැ. ඒ ඇවිල්ලා ඉවරලා දැන් මොකද්ද මේ ටිකට් කරේ? පහුගිය ටිකට් මේ දින ටිකට් හදන්නේ අපිට ඒක දැක්කා අද පර්ණවිතාන මහත්මයාත් ඒ වගේම ඊයේ සරත් ෆොන්සේකා මහත්මයා දැන් දාන්න හැදුවා එක කාලයකට මම හිතන්නේ මෙයාලගේ මේ රංජන් මහත්මයා නෙමේ සමහර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෝ හරිම දේශපාලනේ තුට්ටු දෙකට වැඩිලා අර තුච්ච තැනට වැඩිලා දැන් ආවාකල්ලි එනකොට කියනවා ආවාකල්ලි මේක ගෝඨාභය මහත්තයාගේ වැඩ හරි ඊට පස්සේ ඒක නැති වෙනකොට කියනවා නෑ බොදු බල සේනාව ගෝඨාභය මහත්තයාගේ වැඩ ඊට පස්සේ කියනවා නෑ 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 බුදු බල සේනාව නෙමෙයි ඊට පස්සේ කියනවා තව්හීඩ් ජමාත් එක ගෝඨාභය මහත්. හැබැයි මෙතෙන්දී ෆොන්සේකා මහත්මම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කියනවා මම කිසිසේත්ම ඒක පිළිගන්නේ නෑ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙහෙම කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැති පුද්ගලයෙක් කියන එක එතුමා පැහැදිලි කරනවා. ඒ වගේම මාතෘකාව සමා වෙන දැන් 2014 වර්ෂය වෙනකොට මේ ත්‍රස්තවාදී අන්තවාදී ඔඩු දිවීමක් තිබුණා කියන එක මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. 2014 වෙනකොට මේ අන්තවාදී ඔඩු දුවන්න නම් 2012 13 වෙනකොට මේ මුල් පැලවෙන්නට අවශ්‍යයි. ඔබතුමාලගේ රජ්‍ය ප්‍රවති කාලයක. එහෙනම් ඒ කාලයේ මේ මුල් කපලා දැම්මා නම් මේ ප්‍රශ්නේ හරියටම හරි ඔබතුමා මුල් කපලා තිබ්බේ මේ අන්න ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් මේ ඔබතුමා ඔය ගේන ප්‍රශ්නේ ඔබතුමා හොඳට කල්පනා කරලා බලන්න මම ඒකයි බොහොම අපි වගකීමෙන් කියන්නේ 2015 දක්වා මේ රටේ බෝම්බයක් පත් වුණා මේ රටේ කිසිඳු ත්‍රස්තවාදී කල්ලියකට හිස ඔසවන්න දුන්නද ප්‍රශ්න තියෙනවා අපි කියනවා අර අපි අපදාම කිව්වේ මොකද්ද අපි හැමදාම මේ ඇවිල්ලා වාද විවාද වල කිව්වේ ත්‍රස්තවාදය කියන්නේ අලු යට තියෙන ගින්දර වගේ කොයි වෙලාවෙම මතුවේද දන්නේ LTT කොයි වෙලේ මතුවේද දන්නේ නැහැ ISIS වේවා ජමාඩ් වේවා කොයි වෙලේ මතුවේද දන්නේ නැහැ මෙන්න මේ තුල මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බුද්ධි අංශ පමණක් ත්‍රස්තවාදයේ තියෙන වෙලාවෙ තිබ්බේ බුද්ධි කණ්ඩායම් විදියට ගත්තහම 3යි
කියන්නේ ජාතික බුද්ධි සේවයට අමතරව මේක වැඩි වෙලා තියෙනවා 2010 4 වෙනි බලසේනාංකයක් ඊට පස්සේ 5 වෙනි එක කොළඹට අවසන් කර මන්ත්‍රීතුමා ඔව් ඒ වගේම 6 වෙනි එක මුලතිව් ප්‍රදේශයේ බලන්න බුද්ධ්‍යාංශේ තවත් එක ඊට පස්සේ 7 වෙනි එක විශේෂයෙන් නැගෙනහිර නැගෙනහිර අධීක්ෂණය කරේ 3 වෙනි බලසේනාවෙන් ගිරිතලේ හිටපු ඒට අමතරව ත්‍රිකුණාමලයේ අධීක්ෂණය සඳහා විපරුම් කිරීම සඳහා නැගෙනහිරට 7 වෙනි බුද්ධ්‍යාංශයක් වෙනම පිහිටවුණා ඊට වගේම 8 වෙනි බුද්ධ්‍යාංශයක් පිහිටනවා ඌව පළාතට ඊට පස්සේ 9 වෙනි මේ Facebook Google මේ හරහා ත්‍රස්ත ක්‍රියා සිදු නොවන්න තාක්ෂණික ඒකකයක් බුද්ධ්‍යාංශේ 9 වෙනි එක විදියට පිහිටවනවා දකුණු පළාතේ මේවන් බුද්ධි තොරතුරු හොයන්න 10 වෙනි මේ විදියට බුද්ධ්‍යාංශ 10ක් පිහිටවලා තමයි කටයුතු හැබැයි මොකද්ද උනේ මේ ආණ්ඩුව බලයට පත් වෙලා මොකද්ද කෙරුවේ මේ ආණ්ඩුව බලයට පත් කරපු වෙලෙම කරේ බුද්ධ්‍යාංශේ 300 බුද්ධ්‍යාංශ මතක තියාගන්න 322 ගෙන් කට උත්තර අරගෙන තියෙනවා 322 ගෙන් බුද්ධ්‍යාංශ කටයුතු කට උත්තර අරගෙන 44ක් ඉරේ දාලා තියෙනවා මේ වෙලාවේ අපි රණවිරුවන්ට විශේෂ ස්තුතිය පුද කරනවා මෙහෙම හරි පහුගිය කාලේ ආරක්ෂක ලේකම්වරයා කියනවා යුද්ධ කරපු අය රණවිරුව කියන්න බෑ එයා නිකම්ම නිකම් බටියෝ කිව්වා නිකන් මේ රටේ රණවිරුව කුණු කූඩේට දාලා කතා කරපු ආණ්ඩුවක් මේක ඉන්දා රණවිරුව ගැන කතා කරන්න විදියක් නෑ රණවිරුවට ගහන්න පුළුවන් තරම් ගැහුවා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ඇමරිකාවත් එක්ක සමානුග්‍රහයෙන් ගෙනාව යෝජනාවක් අපේ රණවිරුව උතුරේ කාන්තාවන් දූෂණය කරා සමූල ඝාතනය කරයි කියලා ඔබතුමාලා මේවා දන්නෝ ඒක නිසා අපි දන්නවා මෙහෙමවත් හොඳ මානසිකත්වයක් තියාගෙන යුද හමුදාව ත්‍රිවිධ හමුදාව කටයුතු කිරීම මේ මොහොතේ ඉතාමත්ම අපේ ස්තුතිය පුද කරනවා මේ තරම් ත්‍රිවිධ හමුදාවට කෙනෙහිලිකම් කරපු ආණ්ඩුවක් අපි දකින්නේ නැහැ මෙහෙම තත්වයක් තිබ්බේ නැහැ පැහැදිලිවම කියනවා නම් DSA නානායක මහත්තයා කාලේ මේ රටට නිදහස ගෙනත් දුන්න පියාහදපු පක්ෂේ JR ජයවර්ධන මහත්තයා ලලිත් අතුරුම්මුදලි මහත්තයා තමයි ත්‍රස්තපන තැහැදුවේ විශේෂයෙන්ම කියන්නේ ඒක නිසා ඒ වගේ මේ රටට ආදරය කරපු නායකයෝදා එක්සත් ජාතික පක්ෂයේ හිටියා අද එහෙම මේ රටේ දරුපරපුර ගැනවත් රට ගැනවත් කැක්කුමක් තියෙන මේ එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි පෙළේ නායකයතුල නැහැ කියන එක අපි පැහැදිලිවම කියනවා අන්තිමේට උනේ රට ආර්ථික වශයෙන් වැටුණා ජාතික ආරක්ෂාවාද බිඳුවට වැටලා රටේ මිනිස්සු එදා තිබ්බ බියගුළු තත්වෙන් අද ගෙදෙට්ට වෙලා ඉන්න තත්වයකට රටේ ජනතාව පත් කරපු එක තමයි අවුරුදු 4.5කට ආසන්න කාලය තුල සිදු කළේ කියන එක මම මේ රටේ පක්ෂ ભેදයකින් තොරව ශ්‍රී ලංකාවේවා පොදු ජන පෙරමුණ වේවා UMP වේවා අද සියලු දෙනාම බියගුළු තත්වයකට ඇදලා දාපු එක තමයි මේ ආණ්ඩුවෙන් කරේ කියන එක මම බොහොම වගකීමෙන් කියනවා ස්තුතියි රොෂාන් රොන්සිංහ මන්ත්‍රීතුමා අපි රාජ්‍ය අමාත්‍යතුමනි රංජන රමනායක මහතාණනි මේ පාසල් විවෘත කිරීම පිළිබඳ කාරණාව අද රතුිරේ මුලින්ම සාකච්ඡා කරන්න අපි තීරණය කළේ ප්‍රධාන කාරණාවක් මත එකක් තමයි හෙට සෙනසුරාදා අනිද්දා ඉරිදා ඊට පස්සේ සඳුදා පාසල් පටන් ගන්නවා දෙක අපේ රටේ සමස්තය නියෝජනය කරන සංවේදීම කාරණාව තමයි පාසල් දරුවන් හැම නිවසකම කුඩා දරුවෙක් සිටිනවා ඥාතීන්ගේ කුඩා දරුවන් සිටින මේ නිසා හැම කෙනෙක්ම මේ සති අන්තයේ අවසන් වෙච්ච ගමන් දරුවන්ව අනාරක්ෂිත කලාපයකට යවන වාද වගේ හැඟීමක් හිතේ දරන්නේ. ඒ නිසා දැන් රජය වෙනුවෙන් ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? අපේ රටේ සිවිල් සමාජය දැන් ආරක්ෂිතයි ඕනෑම තැනකට දරුවන් යොමු කරන්න පුළුවන් කියන තැන. භූමි සූතී හරේන්ද්‍ර මුලින්ම මට රතුවිරට ආරාධනා කිරීම ගැන ඒ වගේම මුලින්ම පහුගිය බෝම්බ විසයක් වෙන්නද පාස්කුවිරිදා බෝම්බ පිපිරීමෙන් එය ගිය සියලුම අහිංසක වන්දනාකරුවන්ට ඒ වගේම සංචාරක හෝටල් වල ඉඳලා මිය ගිය අහිංසක අපේ පුරවැසියන් සීලු දෙනාගෙම අපි සමාව ඉල්ලනවා සමාව ඉල්ලුවා කියලා කවදාවත් ජීවිතේ ලවත ලැබෙන්නේ නැහැ අපි එයාට එයාගේ ආත්ම එයාගේ ආගම වල හැටියට දෙව්මව තුරුලට නිවනට යන්න අපි ප්‍රාර්ථනා කරනවා ඒ වරද අපෙන් සිදු වුණා මම මේ අද ආවේ किसीम पार्श्वेकट ऐंगिल दिखरला अभी बेरिला अभी हों कि नि मे अभी सीलुदनाटम तीन प्रश्न जाति अक्वशे सिंगल तमिल मुस्लिम बर्ग मे सीलुदाचे नद विंदित अंबाट पत्ला युद्ध कलापेक कोई वेले मरागन मेरन बोम्ब करवील अभी कैल कैल ऐद किला හිතන්න පුළුවන් වා යුද කලා වෝ සෝන් එකට අපි පත් වෙලා ඉන්න කාලෙක අපි මේ කතා කරන්නේ ඉඳලා අපි සීලු දෙනා එක්කහුව වෙන්න ඕනේ කියලා එකයි මගේ මතය තියෙන්නේ. ඒ හින්දා මම අපේ ප්‍රශ්න අපේ දේශපාලන ප්‍රශ්න අපිට මැතිවරණයේදී ඉදිරියේදී ඒ ගනුදෙනුව බේර ගන්න පුළුවන් වේදිකාවේදී.
මේ වගේ ප්‍රශ්න ආපු බොහෝ රටවල් වල ඇත්තෙන්ම සියලුම ජාති එකහ වුණා පක්ෂපාත වර්ග ගෝත්‍ර ભેද නැතුව එකතු වෙලා එකිනෙකාට බෝලේ පාස් කරගන්න නැතුව මේකට මූණ දුන්නා ඉතින් මම හිතනවා මෙතනදි අපි අහුරු 30ක යුද්ධයක් ජයගත්ත ජනතාවක් හැටියට වීරෝදාර ජනතාවක් හැටියට වීරෝදාර සටන්කාමී හමුදාවක් බුද්ධියංශයක් තිබුණු ජනතාවක් රටක් හැටියට අපි මේ ප්‍රශ්නෙට මූණ දෙමු අපේ ප්‍රශ්න අපි පස්සේ විසඳගමු ඒ හින්දා මම නැවත ජනතාවට කියන්නේ අපි ධෛර්යමත්ව මේ ත්‍රස්තවාදය පරාජය කරමු කියන මතේ ඉඳන් මම මුලින්ම කතා කරන්නේ මම ඔබගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් මුලින්ම මේ පාසල් ප්‍රශ්නය මම අපේ රොෂාන් මහත්මයා කිව්ව ඒ කතාවට මම 100%ක් එකගයි එතුමා ප්‍රකාශ කළා එතුමා පාර්ලිමේන්තුවේ අපේ මිත්‍රේ විරුද්ධ පක්ෂවල හිටියට අපේ මිත්‍රෝ එතුමා කිව්වා මේ ආණ්ඩුව ඇවිල්ලා කුඩු පාතාලය වගේ දේවල් ඉතාම දැවැන්ත විදියට STF එතකොට ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් බුද්ධ්‍යාංශය පොලිසිය හමුදාව එකතු වෙලා දේවල් කළා කියලා මාත් හිතන්නේ එතුමා කිව්වා වගේම මේ ලොකු හදිස්සියක් නෑ මේ දවස් 3කින් මේක 6 වෙනිදා ඕපන් කරන්න කියලා ඒක ලොකු රිස්ක් එකක් පාසල් දරුවෝ පාසලකට හැබැයි මම මෙහෙම දෙයක්ත් හිතෙනවා මෙහෙම ප්‍රචාරය ගියාට පස්සේ මම දන්න විදිහට වැරදියට මේක වටහා ගන්න එපා මෙහෙම පුළුල් ප්‍රචාරයක් ගියාට පස්සේ ත්‍රස්තවාදීන් අවශ්‍ය තමුන්ගේ most expensive weapon එකක් වන මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් ලවා වැඩිම ප්‍රමාණයක් බිල්ලට ගන්නට එතකොට මෙහෙම මෙහෙම අවස්ථාවක වුන් එහෙම ගහાવી කියලා මම හිතන්නේ නැහැ මේ ප්‍රචාරයක් ගියාට පස්සේ නමුත් විශ්වාස කරන්න බෑ දැන් මේ පහුගිය එක් දවසෙත් ඔය වුණු සිද්ධියේදී හරෙන්ද හතරවෙනිදා මේක මේ බුද්ධ්‍යාංශ විති වාර්තා කළා නවවෙනිදා මේ මේ මේක ලියුම ගැහුවා ඊට පස්සේ 11 වෙනිදා මේක ප්‍රියලාල් දසනායකයන් DIG අපිට එවලා තිබුණා මේ එවලා තියෙන සීලුම දෙනාට බොහොම පැහැදිලිව අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාෂය අධ්‍යක්ෂක අධිකරණ ආරක්ෂක කොට්ටාෂය අධ්‍යක්ෂක විශ්‍රාමක ජනාධිපති ආරක්ෂක කොට්ටාෂය වැඩබලන තානාපති ආරක්ෂක කොට්ටාෂය විශ්‍රාමක ජනාධිපති ආරක්ෂක කොට්ටාෂය මේ සීලු දෙනාට ඇකියුරේට් ඊතර බුද්ධි අංශවසින් මේ එවලා තියෙනවා ඒ වගේම මේකට සමීප රූපයක් දෙන්න කරුණා කරලා මේකෙ මෙහි බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ මේක බොහොම පැහැදිලිව කියලා තියෙනවා සහරාන් හාපික් ඔහුගේ අනුගාපිකයන් හා එක්ව මෙරට තුල මරාගෙන මරන ප්‍රහාර එල්ල කිරීමේ සූදානම්ව පවතින බවට විදේශ බුද්ධි අංශයක් විසින් තොරතුරු වාර්තා කර ඇත එම ප්‍රහාර සඳහා මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි ප්‍රසිද්ධ කතෝලික පල්ලි කියලා තියෙනවා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත මන්ත්‍රීතුමනි ගරු කැමැත්තමනි දැන් ඔය කාරණාව අපේ රටේ ජනතාව හොඳින් දන්නවා සහ කියවලා තියෙනවා ඔය කාරණත එක්කම අපේ රටේ දේශපාලනඥයන් පිළිබඳව කලකිරීමක් අපේ රටේ ජනතාවට තියෙනවා මේ 225 වෙනිදාගේ කිසි කෙනෙක් ජනතාව වෙනුවෙන් මේ කාරණාව හෙළදරව් කළේ නැහැ කියලා දැන් ඔබතුමාලා දැන් ඕව පෙන්වයි කියලා ඔබතුමාලට ලබා ගන්න පුළුවන් දෙයක් නැහැ කියලා මම විශ්වාස කරන්නේ ඔබතුමාට 100%ක් එකගයි අපිට මේක දැන් මම මගේ PSO මහත්මයා මේක මට දුන්නේ නැහැ मगे नामल राजपक्ष महात्म्य हमूना मठ पार्लिमेंट हर्ष मेत्तुमत्ते वेलिटिया मगे ओबुतुमाट मगु दुने नामल महात्म्य की रंजनय्या मे मगे अपे पी एसो मे लियुमरा नोरे निवाडू गट गी मगे अम्मा हया मारे पूजावट गिया कोच्चि गडी पल्ली अटामाट मे मेक उन्नी नमे दुलाट इति मे कौद मेक अतहरी की अन्ने मेक आरक्षक लेखम के प्रश्न आईजी की प्रश्न इतने यहाँ पहल्याट अपे पी एस ओल प्रश्न कागे दुने की पिटराटक मेकुना अद सिरगत दंडुअम दीला नोयकुदी वाले एक महिंद राजपक्ष महात्म्या पी एस ओ पाव मेक चंद्रिका मेतन की पी एस ओ पाव मेक इतकोट කවුද මේකේ වගකීම බාර ගන්න? එතන තමයි ජයග්‍රහණයක් ආවේ. අපේ රටේ ජනතාවට දන ගහලා වඳින්න ඕන මේ කිසිම සිංහල දෙමළ මුස්ලිම් කිසි කෙනේ මේ අසරණකම දරාගෙන ඔවුන් හැබැයි අවියමෝරාගෙන ආවෙ නැ මන් දැක්ක එක් තැනැත්තියක් ඔහු ඇහන්නේ
ඇයි ඔබ කවුරු හරි දන්න කෙනෙක් මේක කිව්වේ නැත්නම් මට මගේ දරුවව බේරගන්න කියන එක විතරයි. ඉතින් ඒ තරම් අසරණකමකින් පීඩා විඳිනවා මේවා පෙන්වන්න පෙන්වන්න සහ කියන්න කියන්න ඔවුන්ට ඔවුන් පිළිබඳව අනුකම්පාවක් ඇති වෙනවා. ඇයි ඡන්දේ ලබා දුන්නු පක්ෂේ පක්ෂ දෙපක්ෂේම මට තියෙන චෝදනාව ඔබලා පවා හැමතැනම මට ඒක ඔබලා කියන්නේ හැමතැනම මට තියෙන මම මාධ්‍ය සම්දර්ශනය කරනවා. පොඩි දේවල් වලට ඒ කියන්නේ ඔබතුමාගේ චෝදනාව වෙනවා. ඔබ දරුවෙක්ව මොලස්කලොත් කතරගම මේ කොහේ හරි ඔය කපුවෙක් ඒකට පාව මම මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මගේ අම්මා පල්ල බුදුන් පල්ල ජේසුපල්ල මහමතු මේ මේ ආරංචිය මට ආවනම් මට එහෙම Facebook live එකක් නොකර ඉන්න හේතුවක් නැහැ. මම අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් මම කියන්නේ අපි ඒ වගේ නිමිති ගැන අවධානයෙන් ඇලර්ට් එකේ ඉන්නේ. නමුත් මම හිතනවා මනෝ ගණේෂන් මහත්මයා කිව්වා එතුමට දවස් 7කට ඉස්සෙල්ලා මේ ආරංචිය ආවා කියලා. හරෙන් ප්‍රනාන්දු මහත්මයා කිව්වා එතුමගේ පියාට විලෙලදී බලන්නේ එක්කෙනෙක් කියලා තිබුණා කියලා. එතකොට Facebook එකක තිබුණා කියලා තිබුණා. ඇඟේ මයිල් කෙලින් වෙන ත්‍රස්ත ප්‍රහාරයක් එනවා කියලා. එහෙම Facebook එකක් අපි දැක්කා. ඉතින් ඒ වගේම දැන් මේ 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 ඔබ කිව්වා වගේ මේ මේ ලියුම් හරහා සේරම වෙලා තියෙනවා. නමුත් දැන් අපි මේක කොච්චර කතා කළත් මේ යුද කලාපේ අපි තුන්දෙනා මේ ඉන්නෙත් වෝ සෝන් එකක. දැන් මේ 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 මේක පවා අපි සතුරන් කියයි ලොකු දෙයක් රංජන් රාමනායකලා ඇතුළු මේ කට්ටිය කුඩු වෙලා මැරෙනවා නම් ත්‍රස්තවාදීෙක් කැවිලා ලොකු දෙයක් කියලා අපේ කට්ටිය කියයි විනෝද වෙයි. නමුත් කමන්නේ අපි ඒකට මුණ දෙන්න ලෑස්ති. අපි බය නැහැ. මේ මේ ISIS නෙමේ මේ CTB නෙමේ බාට නෙමේ DSI එකට බය නැත්තම් අපි මෙවට එන්නේ අපේ ජීවිතේ මම මගේ ආයු කාලයත් එක්ක මම 71 මේ දේවල් S2කට දැක්ක ඉස්කෝලේ යද්දි ඒ කාලේ තිබුණ JVP කලබලත් එක්ක ඊට පස්සේ 83 අපි ඒක දැක්කා අවුරුදු 30ක යුද්ධයක් අපි කළා ඒ යුද්ධෙදි අපි මේ දේවල් අද්දිටුවා මිනි මැරිලා කුඩු වෙලා කෑලි කෑලි එනවා ඒ සේරම අපි S2කින් දැක්කා කොල්කොටුවේ බෝම්බෙට මම මීගොය බස් එක නගින්නේ නැද්ද ශ්‍රියාණ අමරසේන මාව විජේ කුමාරතුංග මහත්තයගේ දැසේ මල් පිපිලා රඟපාලෙද්දි තව මාව ඇරළු වෙතන්ට ගිහිල්ලා ඒකනොත් බේරුණා මම දැන් අපි සතුරු කියයි අපරාධේ ඒ බේරුණේ කියලා ඒ වගේ විනෝද වෙන්න පුළුවන් සතුරන්ට නමුත් මම කියන්නේ මේ අපි සේරම පුරවැසියෝ මෙතන මෙතන අපි සියලු දෙනා එකතු වෙලා තෞෆික් ජමාන්ද නැෂනල් තෞෆික් ජමාන්ද ලෝකල් තෞෆික් ජමාන්ද එතකොට සිලෝන් තෞෆික් ජමාන්ද මේට එරෙහිව සටන් කරනවා මිසක් මේ එක එක්කෙනාට බෝල මේ අරය හිටියනම් මේක වෙන්නේ නැහැ මෙයා හිටියනම් පුපුරන්නේ නැහැ. නමුත් එමෙතුමා සියලු දෙනාම පුරවැසියෝ කියලා කියද්දි එහෙනම් පාලකයෝ කවුද තීරකයෝ කවුද කියලා ජනතාව හිතන්න පුළුවන්. මම හරේන්ද්‍ර එකගයි. පාලකෝ මේ 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 මම මේක ලඝු කරන්නේ නැහැ. මේක අපි මේ මේ වගකීමෙන් බේරෙන්නට බෑ. යම් කුඩු වල්ලලා ප්‍රශංසාවක් රජයට ලැබෙනවා නම් ඒ වගේම මේ 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 පාඩුව මිල කරන්නට බෑනේ. මේ පාඩුව මේ මම ගියා කටුවෙටි පල්ලි මමත් මීගමු ප්‍රදේශයේ කතෝලිකයෙක්. එතකොට මම මම පාස්කු සිකුරාද මම පල්ලියට ගියා මේ ලියුම අතේ තියාගෙන තමයි මගේ ආරක්ෂකයෝ මම පල්ලියට ගෙනල්ලා තියෙන්නේ සිකුරාද 19 19 කියන්නේ ක්‍රිස්තුස්වහන්සේ උකුත් වෙන දවස. නමුත් මේ අය තෝරගත්තේ පාස්කු ඉරිදා. හෝටල් වල තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් ලන්ච් අතල බ්‍රන්ච් කියන එක. ඒකෙත් සමරන්නේ පාස්කුව. එතකොට සහරාන්ගේ සහෝදරයා කොහෙද මේ මේ සයින්ද මරුදුවල කියන්නේ මොනවද මේ ඒ වීඩියෝ එකේ ලයිව් වීඩියෝ මැරෙන්ඩි ඉස්සලා කරන වීඩියෝ එකේ කියන්නේ මොනවද අපි අනිවාර්යයෙන්ම කුරුස නැති කරනවා අපි කිතුණුවන් සමූල ඝාතනය කරනවා මේ අයගේ සහරාන්ගේ තියෙන වීඩියෝ එක මොකද්ද කියන්නේ අපි මේ ලෝකේ ඉන්න ಜಾති තුනයි පළවෙනි ජාතිය මුස්ලිම් ජාතිය අනිත් ජාතිය මුස්ලිම් ආගමට ජාතියට උදව් කරන ජාතීන් සහ රටවල් අනිකුත් අය මුස්ලිම් නොවන අනිකුත් ජාතිය මේ අනිකුත් ජාතියට මේ පොළොව තලේ ජීවත් වෙන්න කිසිම අයිතියක් නැහැ කිව්වම අපි තුන්දෙනාම අයිති. දැන් අපි තුන්දෙනාමත් මෙවුන්ගේ ඉලක්ක. එතකොට අපි තුන්දෙනා මෙතන ගහගෙන වැඩක් තියනවද? ගෝඨාභයක් අපි ගහගෙන වැඩක් තියනවද? අපි මෛත්‍රීපාල සිරිසෙන, රනිල් වික්‍රමසිංහ, IGPලා, හේමසිරිලා. එතකොට මේ සියලු දෙනා මේ මේ චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද මහත්තයා මේ අය ගහ ගන්නවට වඩා මේ අය දෙතුන් පැත්තකට පැත් වෙලා බෝල පාස් කරනවට මහින්ද මහත්තයට මම හොඳ ඉතාලම ගරු කරනවා. එතුමා කිව්වා පාර්ලිමේන්තුව අපි සේරම ඉස්සරහා පිට. මෙන්න අපේ පැත්තේ ඉන්නවා කියලා. ඕගොල්ලන්ගේ පැත්තේ ඉන්නේ මේ යුද්ධය ගැන මනා දැනුමක් තියෙන අවසන් මිනිත්තු මේ ෆීල් මාෂල් සල්ෆොන්සේ කමාත්‍ය කියලා.
එතුමත් කිව්වා මන් තරම් මේවා ගැන දන්න ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඉන්නවද මම දෙන්නම් කියලා. ඉතින් මම හිතන්නේ මෙතනදී ජනතාව ඇතුළු සියලුම දෙනා එකතු වෙලා මේ මම ගරු කරනවා ඔත්තු දුන්න මුස්ලිම් ජනතාවට සයින්ද මර්දුවල වැඩිම ඔත්තු දුන්නේ මුස්ලිම් ජනතාව. මේ අපේ පැත්තේ මෙහෙම බෝම්බ හදනවා මෙහෙම කට්ටි ඉන්නවා කියලා. ඉතින් අපි එකතු වෙලා මේක වුණේ මෙහෙමයි අර කාලේ මෙහෙම පිපුරුවා දැන් පිපිරන අඩුයි අපි බාර දුන්න මෙහෙම හොඳ රටක් ඊට පස්සේ මේක විනාශ වුණා. මේ සියලු දේවල් ඇත්ත ප්‍රතිශතයක් වශයෙන් ඇති. නමුත් අපි ඉස්සෙල්ලම ISIS කියන මේ ජාත්‍යන්තර මේ මෙලෙච්ච තක්කඩි තිරිසන් කුඩා ළමයි මරණ පල්ලියකට අවිලා බෝම්බ පුකුරගෙන ළමයි කෑලිවලට කපන මේ මේ ත්‍රස්තවාදී කණ්ඩායමක හැප්පෙමු මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා කිව්වා මාස 3ක් හරි වහලා. ඔව් මේ ප්‍රශ්න ඔබතුමා නිවැරදිව දෙන්න. ඒ කියන්නේ දැන් අපේ රජයක් විදිහට අපි හිතමු ඔබතුමාට ඔබතුමාගේ ඥාතිවරියකගේ හෝ ඥාතිවරියකගේ දරුවෙක් හරි සඳුදාට පාසල් යන්නද කියලා ඔබතුමාගෙන් ඇහුවොත් මොකද්ද දෙන උත්තරය? මම කියන්නේ ඉස්කෝලේ එන්න එපායි කිව්වත් විභාග ෆේල් වුණත් යන්න එපායි කියලා. විභාගයට වඩා වටිනා දරුවගේ ජීවිතේ. දැන් මේකත් කිව්වනේ මේ ඇකියුරේට් කියද්දිනේ මේ ගිහිල්ලා මේ සේරම උනේ. දැන් මේක ඇකියුරේට් ලොකේෂන් එක කිව්වා ඩීටේල්ස් එක නෝට් 76 කියලා ටෙලිෆෝන් නම්බර් එකකුත් එක්ක කියනවා ඉන්ඩියන් රෝ එක. ඒ කියද්දි මේක වුණා. එතකොට මේ වගේ දෙයක් තියෙනවා නම් හැබැයි බොහෝ රැවටිලි කතා තියෙන්න පුළුවන්. වුණා නොවුණා මම හිතන්නේ රොෂාන් මන්ත්‍රීතුමා කිව්වා වගේ ෆුල් මාස 3ක් අරගෙන කුඩුද පාතාලේද ආයුධද කොකේන්ද මේ සියලුම දේවල් සුද්ධ කරන්න මේක අවස්ථාවක් කරගන්න. අර ජීවිත ටිකේ 250 ගානක් 275 ගානක් ඒ එක එක විදිහට තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා වැරදිලා තියෙනවා. ඒ කට්ටියට පින් සිද්ධ වෙන්න ඒ කට්ටිය බිල්ලට ගිහිල්ලා අපිට අවස්ථාවක් අද උදා වෙලා තියෙනවා. පව් ඒ කට්ටිය අපි කොච්චර කෑ ගැවොත් අද නැගිටින්නේ නැහැ. ඒ ඒ දෙමව්පියන්ගෙන් අපි අද්දක වැඳලා සමාවෙන්න අය දෙමව්පියන්ගෙන් ඒ මියගිය අයගෙන් සමාවෙන්න අපිට ඔබලා අපිව පත්කලේ රට ආරක්ෂා කරගන්න. නමුත් අපි ඒක කළමනාකරණය කරගෙන නැහැ. නමුත් මම හිතනවා කිසිම රජයක් හරේන්ද්‍ර මේ වගේ දෝෂාරෝපණයක් අහන්න හිතලා මතලා අපි මේක වෙනවා අපි පොඩ්ඩක් හැංගිලා ඉමු අපි පොඩ්ඩක් මේක දැක්කේ නෑ වගේමු කියලා කියන්න බෑ මිනිස්සෙක්ට. මිනිස්සෙක්ට මේ පක්ෂ විපක්ෂ ભેදෙන් ඉතුරුව අර අර අතන්ට ගිහිලා පල්ලියක් කුඩු වෙනවා මම දන්නවා. මම පොඩ්ඩක් මේක මම හිතන්නේ එහෙම මේ අම්මගෙන් කිරිබිව්ව මේ දරුවෙක් එහෙම ඉදේ කියලා. එහෙනම් මම මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. පාසල් වහන්න මාස 3ක් මාස 3ක් නෙවෙයි මාස 6ක් හරි වහලා මේ දරුවෝ බේරගෙන මේ ෆුල් සුද්ධයක් මේකට දෙන්න අපි අවසන් කරනවා. මගේ මන් දන්නේ අපේ අපේ අධ්‍යාපන ඇමතුමාගේ මතයද රජයේ මතයද මේ මට පුරවැසියෙක් හැටියට මගේ පපුවට දැනෙන දේ තමයි මේ දේ උපරිම මේ අවස්ථාවෙන් උපරිම ශක්තියක් අරගෙන සියලු තැන්වල පල්ලිවල තියෙන කඩු කිනිසි ඔය තනකොළ කපන්න කියලා කියලා තියෙනවනේ ඕවත් එකතු කරලා ඔය සියලුම මේ මේ රිටනේටර්ස් බැටරි වයර් එක්ස්ප්ලෝසිව් මේ සියලු දේවල් අල්ලලා දේශපාලඥයන් ඉල්ලන එකම දේ තමයි මේ ඉන්වෙස්ටිගේෂන් වලට මේ පරීක්ෂණයට කරන ලොකුම උදව්ව ඇඟිලි ගහන්න නැතෝ කෑන ගා කතා නොකර Facebook එකේ කතා නොකර ඉන්නේ. එතකොට ඒවා ඉන්වෙස්ටිගේෂන් වලට බාධාවක්. මම එකගයි සියලු පක්ෂ එකතු වෙමු. පක්ෂපාත ભેදයක් අවශ්‍ය නැහැ. අපි මේ ප්‍රශ්නෙට මූණ දෙමු කියන මතය තමයි මම ඉන්නේ. අපි ඔබතුමාව අසිරුතාවකට පත් කරනව නෙවෙයි. නමුත් දැන් අධ්‍යාපන ඇමතුමා පාසල් විවෘත කරන්න එකහෙලාම සඳහන් කරද්දී ඔබතුමත් කියනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා යම් කාලයක් තව බලාගෙන ඉන්න බලාගෙන ඉඳලා ආරක්ෂාව තහවුරු වුණාම පාසල් යන්න කියලා. දැන් ඔබතුමාට මේ කාරණා තුලින් පෙනෙනවා කවුරු කියන දේද ජනතා විශ්වාස කරන්න ඕනේ කියන එක. ඒ නිසා මේ කාරණා හරහා අපට අද රතුීර තුලින්ම සාකච්ඡා කරන්න බොහෝ දේවල් එකතු වෙනවා. රාජ්‍ය මැතිතුමනි මේ ඔබතුමා කී වාසේ පක්ෂය කරමුණු කරගෙන නෙවෙයි මේ ප්‍රශ්න අපි කතා කරන්නේ ජනතාව වරමුණු කරගෙන. මේ වික්ෂිප්ත බව ජනතාව තුළ තියෙනවා. මාධ්‍ය වේදී පාරට ගිය ගමන් ජනතාව අහන්නේ මේ ප්‍රශ්න මේ ඕගොල්ලන්ට එන වෘත්‍ය අනුව දේවල් අනුව කොහොමද දරුවෙක් පාසල යවන්න පුළුවන්ද බැරිද අපිට උත්තරයක් දී ගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපිට පාලකයන්ගෙන් පාලක පක්ෂය නියෝජනය කරන ඔබතුමල්ලාගෙන් මේ පිළිබඳව නිවැරදි සහතික අවශ්‍ය වන්නේ. අපි සූදානම් පළමු විරාමය ලබා ගන්නට විරාමෙන් පසුව යලිත් රතුීර කාලීන සංවාද සංග්‍රහය සමගින් එක්වෙමු.